Mandan ngisir wagi ini nih. Guna kiwi siling wadah kerani. Mandan wedi kali beli winik nih. Eh Dewa Nisa, Uya sama harap kita manggilnya wadah diri hitam na pulang. Eh mau terung kanu balan. Hari, mata tone unik awa hambela make dana gan. Mata ek ek kena ek ek kataan dergi. Angie pilih gan deh. Kotim apa taat taat kyu? Angie ed pilih gat deh. Uad monad kyu? Ei kollo kiye ne uad kyu otte ema? Pahitah monad me minisu kiya ni kela. Madu kub. Shahal itu nadir, Leslie angka, yang ukuran bisu. Iya, waktu mana dikiri? Iya, kiri nama, wah si dia ke singkaran bagi uga kila. Ukulen taat tak hemati velati enti, wah singkaran bagi uga. Wah, kita nanti mangga pilih gani kila. Iya, itu bisu naya kila. Eh, sama dia mati. Mau kata? Mau kata aku? Oh, oke lah. Apa yang tak tak yang mati nama aku lagi sih dia ke singkat mata. Mama ibu aku lagi. Oh ya, mati ke singkat anak kami tuh na? Oh, kelai. Madam, ini hanya data mana. Makai Paula batin awak. Mato ya batin nak kelakian mana ni? Mangga lagi pendek esing kerana awut. Hanya mama satu tuh. Eh, makai ama. Wah, itu no ada. Tata singkaran ni kira kira ke meeting kira. Nee. Mami CD ke singkaran? Mami Pauli berai. Ini sama mami CD ke singkaran naya kira. Mau terungkan. Mana sama abang nak kelai. Mami, apa dia akan kerana ni? Apa dia nak kian agak tebeni? Kau ni ada, lagi rasa bi file tu kebahan kan? Jiwa tega ni mukut mehitan naya kira. Amma kira ni dia amme, jiwa tega sempurna ni kasar tu mana lepas sini, ni? Oh putih, gianu kene kari, pirim kene kari, kasar dia bandut tamai, ya ke jiwa tega angka sempurna ni. Nama jiwa itu anggap sampun nonat mau deh. Itu kotak putih sampun nak kerapunya ti gayak bagi. Amma ye kata lara dia amme. Gayak bagi teh duit sampun teh duit, ege gayak weni, gayan parane gede tawat pasi. Mada amma kini dia tiada no. Ini mana
මේ රටේ නොමැති මිනිස්සු නැද්ද? ඔය වුණ තරම් ඉන්නේ. මාත් බැරිලා නොමැදිටියෝ. මොනවද පුතේ ඔයා ඔය කියන්නේ? මං කිව්වේ මං නොමැදිටියොත් කියලා. එහෙම හිතන්නවත් එපා පුතේ. ඔයා හිතන්න ඔයා වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියලා. මම දන්නවා. එහෙනම් ඉතින් ඔයා මොනවද මේ කියන්නේ? අම්මා කිව්වා නේද මම එයා කෙනෙක් බලන් ඉන්නවා කියලා. ඔව්. ඒ බලන් ඉන්න කෙනා මං එයි කියලා කවදාකවත් හිතන්නේ නැති හින්දා එයා බලන් ඉන්නේ නැහැ අම්මේ. පුතේ සචිනි හිතන්නේ නැහැ පුතේ කවදාවත් ඔයා සචිනිව බලන් දෙයි කියලා. හරි. පුතා ගොඩට කොක්කම ඉක්මනට වැඩ කරලා ඔය හිත ටිකක් නිදහස් කරගන්නකො. මම ඉක්මනට තීරණයක් ගන්නවා. ඔව් පුතේ. ඔයා තීරණයක් ගන්න එක මට ලොකු සතුටක්. මං කසාද බඳිනවද එහෙමත් නැත්නම් මෙහෙම ඉන්නවද කියලා තීරණය කරගන්න මට කියන්න. ඔයා මේ අම්මා වෙනුවෙන් මෙරි කරන්නම ඕනි. ඉන්දු ඇයිවා දුකින් ඉන්නේ? ඔයා සන්තෝෂයෙන් ඉඳපෑ. ඇයි මං සන්තෝෂෙන් ඉන්න ඕනේ? ඔයාගේ දුව ගැන හිතලා වට හිනා වෙන්න බැයිද? සතුටු වෙන්න බැයිද? ඔයාවත් හිතුවද? ඔයා ගැන, මං ගැන, අපි පවුල ගැන අපි දුව ඒ විදිහට හිතයි කියලා. ඉන්දු තිලක් කියන්නේ පරදින්න කැමති කෙනෙක් නෙවෙයි. හේතුව සල්ලි වලට මේ හැම දෙයක්ම දිනන්න පුළුවන් කියලා. එයා හිතුවේ අපි සෙනරුව සල්ලි වලට අරගන්න. එයා හිතුවේ අපේ පවුල බාල්දු කරන්න. එයා කවදාවත් ජීවිතේට මෙහෙම පෙරදුන්නේ නැහැ. තිලක් පෙරදුන්නේ නැහැ සුරේ. මාමයි පෙරදුන්නේ. නෑ ඉන්දු. තිලක් පරාදයි. සෙන්රට සිං කරන්න දීලා අපිට සල්ලි දෙන්න හැදුවේ ඇයි? අපි පවුල් බාල්දු කරන්න, පාච්චල් කරන්න. තිලක් පරාදයි. නෑ සුරේ, මමයි පරාද. ඔයා කොහොමද පරාද? මගේ මේ කතාව ඇහුවට පස්සේ ඔයා තීරණය කරයි කවුද පෙරදුනේ, කවුද දින්නේ කියලා. මොකද ඔයා කියන්නේ? මංගා කල්පනා කළ මේ තීරණය ගත්තේ. මොකද ඔයාගේ තීරණය? මට අකමැත්තෙන් වුණත් මේ ගමන යන්න වෙනවා. කොහෙද? මේ ගමන යන්න ඇත්තටම මගේ කකුල් ඉඩ දෙන්නේ. ඒකින් දවත් එන්න ඕනේ මාත් එක්ක යන්න. ඉන්දු. ඔයා කියන ඕනෙම තැනක යන්න මං එනවා. අපි මේ ගමන ගියාට පස්සේ දෛවයේ අපිට මොන විදිය තීන්දු තීරණ දෙයිද දන්නේ නැහැ. මොන තීන්දුව දුන්නත් අපි හැම දෙයක්ම සතුටින් බාරගමු. අපි දැන් කොහෙද යන්නේ? මම මේ කියන දේ හොඳට අහගන්නකෝ. මං ආ යුතුකමක් ඉෂ්ට කරා. මොකක්ද යුතුකම? හරින්. දිලන් මං ඔයා හින්දා දොර ඇරියේ. ඔයා දන්නවද කවදාවත් මම වැරද්දක් කරන්නේ නැහැ කියලා? ඔයා මේ කරන වැඩේ හරිද?
මං කරන වැඩේ හරිද වැරදිද කියලා හරින් කියයි. වඩිලන්ට කීයක් ගෙවුවද ඔය වැඩේට? දැක සල්ලි වලට ගන්න බැරි දේවල් වලට සල්ලි විදන් කරන මිනිහෙක් නෙමෙයි. මං කියන්නේ ආනිෂා. හරින්. අතාතරි. අතාතරි. නිෂා මම මෙතනට ආවේ ඔයාලට බොරු කියන්නවත් බොරු කරන්නවත් නෙමෙයි. නිෂා! අද අපි කසාද බඳිනවා. මේ දැන් අපි කසාද බඳිනවා. මට පුදුමයි බං ඔබට ඉන්දුවන්ටි හම්බුන්නේ නැහැ කිව්වහම. මයිත් එක වචන ඇදේ කතා කරේ. අනික මම ඔබට කෝල් එක දුන්නලා ඔබ ගෙදරට ගියා නම් අනිවාර්යෙන් ඔබට ඉන්දුවන්ටි හම්බෙන්න ඕනේ. මේකනේ මචං. ඉන්දුවන්ටි ගෙදරින් එළියට බහිද්දී ලයිට් බිලුයි වතුර බිලුයි ඔක්කොම අරගෙන තමයි ගෙදරින් එළියට බහින්නේ. තාම එළියෙන් කරගන්න තියෙන වැඩ ටිකත් කරගෙන තමයි ආපෝයි මිනිස්සයා ගෙදර යන්නේ. එතකොට උඹට 10 පාරක් ගෙදර ගිහිල්ලා එන්න වෙලාව. බඩ කියන්නේ මට අර රන්දිමත් එක්ක මල පැන්න බං. කොයි වෙලාවෙ බැලුවත් මගේ ෆෝන් එක අරගෙන ගේම් ගහනවා, සින්දු අහනවා. මේ ඇත්තමයි බං. මන්න හිතුම් බං අහුණා කියලා. අකිල අනික අපි කියන්නේ අහන්නේ නැහනේ. ඔය සෙනුරි උඹට කරන්නේ බොරු අබ්බා. උඹ ඔහොම සෙනුරි විශ්වාස කරන් ඉඳලා බලපංකෝ උඹට වෙනදේ. උඹට අපි කියනවා විශ්වාස නැහනේ. දැන් උඹලා කාට හරි සෙනුරිව හම්බුණාද? නැහනේ. සෙන්රුවේ කතා කරෙත් නැහැනේ කවුරුත්. මං විතරයි දන්නේ ඇයි සෙන්රු සීඩී එකේ සින් කරන්නේ නැත්තේ කියලා. අකිල මේ අපි සෙන්රු ගැන කතා නොකර ඉමුද? මොකද නිකන් සෙන්රු ගැන කතා කරලා අපි ඉතිරිද්ද ගන්න ඕනේ නැහනේ. ළමයිනේ මේ ලෝකේ වෙන දේවලුත් තියෙනවා නොවන දේවලුත් තියෙනවා. ඒක අපි දන්නවා. අපේ හිතන් ඉන්න දේවල් සිද්ධ නොවුනම අපට දුකක් ඇති වෙනවා. ඉතනට කවදාකවත් ජීවිතේ අපි හිතන දේ මේ ලෝකෙන් අපට ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන දේ ඕන අපි තියාගන්න. දැන් මේ CD එක කරන්න ගියාම ප්‍රශ්න ගොඩාක් ඇති වුණා. මම පුළුවන් තරම් ඒවා නිරාකරණය කරන්න උත්සාහ කළා. ඒක හරි ගියේ නැහැ. දැන් අපි ඔය CD එක ගැන කතා නොකරමු. හැබැයි ඕගොල්ලෝ ඕගොල්ලෝ අතර ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න. මගේ හිතාගෙන හිටියේ
ඔයා මට හම්බුනේ නැත්තම් මම ඔබව කවදාකවත් මැරි කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට මැරි කරලා? Yes.